සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති මහාචාර්ය රේරුකානයේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාධිතයි. පෙරවදන බුර්මජාතික වූ විනාලංකාර හිමිපාණන් ලක්තිව සැපැත්වූයේ මෙහි නැවතීමේ අදහසකන්න ො වෙයි එකල ලංකාවේ වෙහෙර විහාර වන්දනාව සඳහා පැමිණි බොහෝ විදේශකයන් අතර උන්වහන්සේද කෙනෙකි විස්තර පසු ලිපිවල පළවෙයි. ඒ විසිවන සේවසී මුල්මය ක්‍රිෂ්තුවර්ෂ එද්දාස් නමස එකේදීය. වස්කාලේ වස්වසමින් හා රුවන්වැලි මහස ප්‍රතිසංස්කරණදී කටයුතුවලට සහායවෙමින් පයින්ම ගමන් කරමින් දීර්ග වන්දනා ගමනක යෙදී ශ්‍රීපාද වන්දනාවෙන් පසු ආපසු සිය රටබලා වඩිනා උන්වහන්සේ පොකුණුවිට ප්‍රදේශයේ නවාතන් ගැනීම ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ භාග්‍යියකි වකට නිකාය ත්‍රය තුළ ක්‍රියාත්මක වූ බේදකර ගතිලක්ෂණ වලින් කම්පිතවසිටි බෞද්ධයන්ට බුරුම හිමියන්ගේ පැවතීම් කොතරම් සිද්ගත්තේදයත් උන්වහන්සේ නවතාගෙන මහා පිංකම් කිරීමටත් කුලදරුවන් පැවිදි කිරීමටත් පටන් ගත්තෝය පොකුණුුවවිට ශ්‍රී විනියාලංකාරාමයේ සීම බන්ධනය කර විසිහත් නමක් පැවිදි කිරීමෙන් ආරම්භ වූ ශ්‍රී විනියාලංකාර වංශය අද දක්වා සසුනට කර ඇති සේවය අග කිරීම, ලිහිල් බසින් දහම්පොත් රැසක් ලියා දෙදස් පන්සිය බුද්ධජයන්තය වෙනුවෙන් අති විශාල සේවයක් කර අපවත් වී වදාළ ේருකාණේ චන්ந்தවිමල නාහිවිපානන්ගේ අභාවෙන් දෙවන සංවත්සල පංකමේ අංගයක්සේ ඉටුකිරීම සුදුසුයැයි සිතුවමු. අංගුත්්‍ර නිකාය නවකනිපාතේ නවාංග පෝසත සූත්‍රය අනුව අටසිල් හිී හා මෛත්‍රී භාවනාවේ යෙද වූ නවාංග උපෝසත සීලයේ සමාදන් කරවීමෙන් බුරුම මියන් කළ ශාසන සේවය ඉවසිය නොහැකිව වාදකරුවන් එවීමෙන් හා නවාංග උපෝසතය නමින් එද්දාස් නමසය පහේදී විවේචන පොතක් පලකර වීම ලාංකික භික්‍ෂූන් වහන්සේගේ පළමු ප්‍රහාරය බොරුමහිමියන්ට විරුද්ධව එල්ලවිය වහන්සේ තමන්ට ලැබුණු පිරිකර ආදිය පිරිනමා දීමට සැලසූ මහා දනට නොවැඩීමෙන් දෙවන විරෝධතාවය එල්ල කළ නමුත් වස්කඩුවේශ්වී සුභූති නාහිමියන් ඉදිරිපත්ව සියක් නමක් වඩමවා ඊට සහයදීමෙන් එම අභියෝගද ජයගන්නට විනයාලංකාර හිමියන්ට හැකිවිය මහනුවර යුගයේ ශාසන පරිහානයෙන් පසුව සරණංකර සංගරාජ හිමියන්ගේ උත්සාහයෙන් ලක්දිව යළි භික්‍ෂු ශාසනය පිහිට වූ නමුත් ප්‍රතිපත්තිය අභිබවා ආමිසය පමණක් මතුවී පැවතියේය ශ්‍රද්ධාවෙන් ආමිස පූජාවේ යෙදන අතර ඊට වැඩි උනන්දුවකින් ප්‍රතිපත්ති ශාසනය ආරක්‍ෂාකිරීමේ වැදගත්කම සලකා බුරුමජාතික භික්ෂූන් වහන්සේ ප්‍රජේත කළ භාවනාමාර්ගයට විරුද්ධව තෙවන අභියෝගයක්ද එල්ලවිය බෞද්ධ භාවනා ක්‍රමය හා අලුත් බුරුම භාවනාව නමින් එද්දාස් නමසිය පණස් අටේදී උගත් ධර්මදර නාහිමිවරුන්ගේ ලිපිඇතුළත් පොතක් පලකිරීමෙන් මේ විරෝධතාව දැඩිව එල්ල කරන ලදී භාවනා මධ්‍යස්ථාන සෝවාන් ෆැක්ටරි නමින් හැඳින්වූ එ පොත රේරුකානේ නාහිමියන්ගේ භාවනා පොද්ද ඊට අනුබල දෙතියයි නිර්ධය විවේචනයට ලක් කළහ සතිපට්ඨාන භාවනා විවේචනය ලියවනේ ඊට පිළිතුරු වශයනිි. මේ සියල් විරෝධතා වලට කරුණු සහිතව පිළිතුරු දීමෙන් හා නොබියව සසුන් කටයුතුවල යෙදීමෙන් කලක් යනවිට සත්‍ය පැහැදලි කිරීමට හැකිවිය. හුදු තම ක්‍රියාමාර්ග සසුනේ පැවැත්මට මිස ලාබ සත්කාර ලැබීමේ මගක් නොවන බව அල්පේච්ච ජීවිකාාවෙන් தහවුරු කළ விනිயாලංකාර පරபොල, ක්‍රමෙන් සියල්ලන්ගේ ප්‍රසාදයට පත්වූහ. ඇමරිකන් ජාතික හෙන්රිස්ටියල්් ඕල්කටතුමා, ටිවෙජ්ජාතික ඇස් මහින්දහිමියයාදීන් කළ ජාතික ආගිමග මෙහෙවරට නොදෙවිනි ශාසන පුනුරුදයක් කළ විනියාලංකාර හිමියන්, අල්පේච්චවහා නිශ්ශබ්දව තම කටයුතු කළ නිසාම ඉතිහාසේ සටහන් නොවීය රුවන්වලිසෑ චූඩාමානිික්‍ය සැපීම ශ්වී දළදා මාලිගේට විහාරමන්දිරයක් තැනීම උන්වහන්සේ නිසා භාවනාක්‍රම ප්‍රචලිත වීම තුළ ඇති වූ සසුන්දියුණුව එසේ අමතක කළ හැකි නොවෙයි උන්වහන්සේගේ සිසු පරපුරෙන් ඇති වූ ශාසන දීපක කටයතු අතර භාවනා මධ්‍යස්ථාන සහ ප්‍රේරුකාණය මහනාහිමියන්ගේ දහම්පොත් සම්පාදනයද විශේෂස්ථානයක් ගනී. ඒ අතරම මිෂනාරි අධ්‍යාපනයෙන් දේශීත්වය අමතක කර බුද්ධාගමත් ජාතිකත්වයත් හැල්ලිුවට ලක් කරනවුන්ට පිළිතුරු දෙන්නටත් ඒ සඳහා දේශය ඔගතුන් ඇතිකරගත් සංවිධානයන්ට උදව් දෙන්නටත් විනියාාලංකාර පරපොල කටයුතු කර ඇති බව ප්‍රේරුකාණය නාහිමියන් ස්ටවා බණ්ඩාරනායක ශ්‍රීීමතානන් පිහිට වූ සිංහල මහසභාවට ප්‍රාදේශයව උදවකිරීමෙන් හා සංගරත්නය නමින් ධර්ම විජය පුවත් පතට එද්දාස් නමසය පනස් පහේදී ලියවූ ලිපිවලින් හා ජාතිය පුවත්පතදලියූ ලිපිවලින් පෙනේ මෙම පරපුරයේ විශේෂ සේවාවක් කළ හිමිවලන් වසයෙන් අරංගල සිරිදම්ම උඩුවේ විමලරන්සි කහපිටියේ සුමතිපාල දෙවනුවර ඥානවාස රේරුකානයේ අරියඥාන ඇම් ශ්වීකාවිීශ්වර රේරුකානයේ චන්දවිමල ආදී නාහිමිවරුන් සටහන් කළ හැකිය නුත් වඩා ප්‍රකටවන්නේ ජාතියට හා ආගමට වන සියලු අභියෝගයන්ට නොබියව පිළිතුරු දෙමින් ජනතාාවතර බුද්ධර්මය ගැන හැඟීමක් ඇතිකිරීමට මහත් උත්සාහක එෙදුණු ්‍රේරුකානයේ චන්දවිමල නාහිමියෝය. උන්වහන්සේගෙන් පසු මහානායක දූරයට පත් හේනේගම කල්්‍යානසිරි නාහිමියන්ද එය තහවුරු කරන්නට මහත් උත්සාහයක් ගත්තේය විදේශකයන්ට නතුවීමේ සිට විසිවන සයවසේ මුල්බාගේ දක්වා විදේශකයන්ගේ කැහැටට ලක් වූ බුදු සමය ඉන් පසු තවමත් නිසි සැලකිල්ලක් නොලබා දුुෂ්කරව රැකිෙන බව නොරස්හැකි අපරටේ අනන්‍යතාව රැකෙන එක්කංගයක් වූ බුද්ධාගම ඊට නිසි අරින් පෝෂ්ණී කිරීමේ වගකීම දරණ අමාත්‍යංශයක් පවා තිබනද ප අභියෝගය භාරගණන තරම් සවිමත් මානසිකත්වයක් වගකිව යුත්තන්තුළ නොතිබීම නිසාදෝ බුද්ධාගමත් භික්‍ෂූන් වහන්සේත් ඔවුන් තුළම හැල්ලුවට ලක්වනු කොතෙකුත් දක්නට ලැබයි. සිංහල බෞද්ධයන් වශයෙන් අන්්‍යාගම් වලට හා ජාතිකත්වයට ගරු කරනමුත් අපේම් ආගමහා ජාතිය පිළිබඳව හැල්ලුවෙන් සිතීම ජාතික අභාග්‍යකි විධාකාරයෙන් බෙදේසිරින භික්ෂූන් වහන්සේත් දේශපාල නායකිය නුත් නිසා සියලු අනං්‍යතා නසාගන්නා ජාතියක් බවට පත්වසිටින අප ලාංකේගයන් වශයෙන් සමඟිවීම අගේ වටහාගන්නේ කවදාද. මේ පොත විනියාලංකාර ගමන්මග නමින් මුද්‍රණය කිරීම අපේ මුල් අදහස විය. එහෙත් ප්‍රේරුකාණේ නාහිමියල් ලියූ පොත්හා ලිපි කීපයක් එකතුවක් නාහිමියන්ගේ නමින්ම මුද්‍රණය කරන විට එසේ වෙනස් නමක් ආරුඩ කිරීම අයෝගයයි කල්පනා කර මේ නමින් මුද්‍රණය කළෙමු කෙසේ නමුත් මේ සියලු කෘතිවලින් පෙම වු වන්නේ විනියාලංකාර ගමන් මග බව පැහැදිලිය. විනි්‍යාලංකාර හිමියන් ප්‍රමුඛ එම පරපුරෙන් වූ ප්‍රධාන සේවාවන් අතර, ප්‍රතිපත්ති ශාසනය ඉස්මතු කිරීම භාවනාහා සීල සමාධානය දා මැදුරේ සංවර්ධනය රුවන්වලි සෑහි සංවර්ධනය ජාතික ආගේමිකක් කැටයුතු පිළිබඳ උද්‍යයෝගය දහම් පොත්පත් සැපයීම ප්‍රධාන වශයෙන් අගේ කළ හැකිය. මේ පලකිරීම විනියාලංකාර පරපුරටත් රේරුකාණ නාහිමියන්ටත් ප්‍රනාාමයක් වේවා. විනියාලංකාර ගමන් මග ශ්වේජ නිකායක භික්ෂූන් වහන්සේට ආදර්ශයක් වේවා. සියලු බොදුනුවන්ගේ සත්‍යාවබෝධයට උපකාරයක් වේවා. මේ සංග්‍රහය සකස්කිරීමේලා ම උනන්දු කරවූ රේරුකානේ මහනාහිමියන් ගත් ආගමික ක්‍රියාමාර්ග තවදුරටත් සරුකොට තහවුරු කරන්නට මහත් උත්සාහයක් යෙදෙන විහාරආරාධිපති කිරරිියොරුවේ දම්මානන්ද හිමියන්ටත් සෝදුපත් කියවූ මාලිනීටත් සංසෝදිිද පිටු සැකසීමට පරිගනකකුරු ලංකල හොරන රුමායා ග්‍රැෆිකී සලාලිය ජයකොඩි මහටාතත් මුද්‍රණයේ සහහියි වූ සිකුරු ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවදධන මහතා ඇතුළු කාරය මණ්ඩලයටත් සුතිවන්තවෙමි තිසරණ සරණයි තන්පුලි ආරච්චි කරුලේ කම් ශ්‍රී චඳවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලේ දස් සට ජුලි විසිහය පොකුුණු විටදීය සතිපට්ඨාන භාවනා විවේචනය ප්‍රථම මුද්‍රණය එද්දස් නමසය පනස් අට මහාචාරය රේරුකානේ චන්දමිමල මහනාහිමි විසින් සම්පාදිිතයි. නිධානය මේ පොත ලියව්වේ කුමකටද විසින් මේ පොත ලියවේ භාවනා මධ්‍යස්ථානයක් අල්ලා ගැනීමේ අදහසින්ද නොවේ අපට ඇති භාවනා මධ්‍යස්ථානයක් අන්ඥන් අල්ලා ගනිත්‍යය යන බියනිසාත් නොවේ අපට භාවනා මධ්‍යස්ථාන නැත අප විසින් මේ භාවනාව පුහුණු කරවන පිරිසක් අනුත් අල්ලා ගනිත්‍ය යන බියනිසාත් නොවේ අප විසින් මේ භාවනාව කාටවත් පුහුණු කරන්නේ නැත. අලුත් දායක පිරිසක් අල්ලා ගැනීමටත් නොවෙේ. මේ භාවනාව ප්‍රචාරය කරන මහාසීතෙරුන්වහන්සේ හා අපගේ ඇති සම්බන්ධයක් නිසාද නොවෙයි. ඒ තෙරුන්වහන්සේ හා මා කතාකර ඇත්තේ එක් දිනක් පමණකි. මේ භාවනාව පුහුණුකරවන භාවනා මධ්‍යස්ථානයන් හා අප අතර ඇති සම්බන්ධයක් නිසාද නොවෙේ. මේ භාවනාව කරවන පුද්ගලයන් හා අපේ ඇති මිත්‍රකමක් නිසාද නොවේ. යම් කිසිවකුවිසින් කරනලාද ආරාධනාවක් හෝ පෙළඹවීමක් නිසාද නොවේ. මේ භාවනාවට විරුද්ධ අයහා අපගේ ඇති වෛරයක් නිසාද නොවෙේ එ අයට රිදවීමේ අදහසින්ද නොවෙයි විවේචනයෙන් සමහරුන්ගේ සිත් රිදෙන්නටත් බැරි නැත. එසේත් නොවන පරිදි විවේචනයක් කිරීම අපහසුය. කිසිවෙකුගේ නම්ගම් මෙහි සඳහන් කර නැත. එසේ කරනලද්දේ හැකිතාක් අනුන්ගේ සිත් රිදවීමෙන් වලකනු පිණිසය. කාලාන්තරයක් යටපත්වී තිබූ මේ භාවනාක්‍රමය බුද්ධජයන්ති කාලයේ, අප රටට පැමිණීවෙන් සිදුවූයේ ඉමහත් ය්‍යාපතකි දැනට මේ භාවනාක්‍රමය පවතින්නේ සුළු පිරිසක් අතේය. බලවතුන් නගෙන ප්‍රශ්නවලට සෑහන පිළිතුරු දීගන්නට ඒ අය අසමර්ථ වුවහොත් සමහරවට මේ උතුම් භාවනාක්‍රමය නැවතත් අප රටෙන් තුරන්වන්නටිඩ තිබෙයි. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි මා විසින් මේ පොත ලිය්වේ මේ භාවනාක්‍රමය මේරටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවැත්වීම පිණිසය මීට ශාසන ස්ථකාමී රේරුකානයේ චන්දමිමල ස්තවීර එද්දාස් නමසය පනස්සට ජනවාලි දොළහා පොකුණු වීට ශ්‍රී විනයාලංකාරාමයේ දීය සතිපට්ඨාන භාවනා විවේචනය නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහතුවන් බාහිය ආධිමේව මිසෝදේහි කුසලේසු දම්මේසු කෝචාදි කුසලානන් දම්මානං සීලංච විසුද්ධං දිප්ඨංච උජුකා යතෝකෝතේ බාහය සීලංච විසුද්ධං භවිස්සති දිිප්ටිංච උජුකා තතුවං බාහය සීලං නිස්්සාය සීලයේ පතිට්ඨාය චත්තාාරෝ සතිපට්ඨානේ භාවේයාසී සතිපට්ටාන සංයුක්තයෙන් තේරුම බාහිය එසේ නම් කුසල ධර්මයන් කෙරෙහි මොල්ම පිරිසුදු කර ගනුව කුසල ධර්මයන්ගේ මුල කවරේද පිරිසුදු සීලයත් රජු වූ දිට්ට අත්්‍ය බාහිය යම් කලෙක නුමට පිරිසිුදු සීලයත් ඇදනැති දිට්ටියත් ඇතිවන්නේද. එතැන් පටන් නුබ සීලය නිසා සීලයෙහි පිහිටා සත්‍ර සදිිපට්ඨානයෙන් භාවනා කරන්නෙහිය. ඒතේ බික්කවේ, බික්කු නවා අචිර පබ්බජිතා අදුනාගතා ඉමං ධම්මවිනයන් තේවෝ බික්කවේ ික්ු චතුන්නම් සතිපට්ඨානානං භාවනාය සමාධපේතබ්බා නිවේසිලි තබ්බා පතිට්ට පේතබ්බා. සතිපට්ටාන සංයුත්තයෙන්. තේරුම. මහනනි ළඟදී පැවිදි වූ ළඟදී මේ සස්නට ආවා වූ යම් ඒ අලුත් භික්‍ෂූහු වෙත්නම්. තොපවිසින්නේ භික්‍ෂූහු සතර සතිපට්ඨානයෙන් භාවනා කිරීමෙහි යෙදවිය යුත්තාහුය පිහිට විය යුද්තා හුය චතුසු භික්කවේ සතිප්ඨානේසු සුප්ප තිට්ටිත චිත්තා විහරත සතිපට්ටාන සංයුක්තයෙන් තේරුම මානනි සතර සතිපට්ඨානය අනහි මනාකොට පිහිටුවාගත් සිත් ඇතිව වාසය කරව සූත්‍ර ධර්මවලින් දැක්වෙන්නේ එක් එෙක් පුද්ගලයකු විසින් සතිපට්ටාන හතරම භාවනා කළේතු බවය. තවත් සූත්‍ර බොහෝගණනකම එකවරම සතිපට්ඨාන හතරම භාවනා කළයුතු බවහා එසේ කිරීමෙන් ලැබෙන අනුහස්ත වදාරා තිබෙයි. යෝහිකෝචී භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒව භාවයිය සත්තවස්සාන தස්ස දන්නං පලානං අන්‍ය තරං පළං පාටිකංකං දිට්ठේවදම්මං අ්ඥා සතිවා උපාදිසේසයේ අනාගාමිතා. යනාදෙන් මහා සතිපට්ටාන සූත්‍රෙහි හත්වස පටන් හත් දවස දක්වා. ඒ ඒ කාලපරිච්චේදයන්හි භාවනා කිරීමෙන් ඒ ආත්ම භාවේදීම මගඵල ලැබෙන බව දක්වා වදාරා ඇත්තේද ආනාපානආදී එක් භාවනාවක් කිරීමෙන් නොව සතිපට්ඨාන හතරම භාවනා කිරීමෙන්ය. නො එෙක් සූත්‍රවල සතර සතිපට්ඨාන භාවනාවක් දැක්වෙන නමුත් ඒ භාවනාව කළේතු ආකාරය පැහදිලි ලෙස විස්තර කර ඇති සූත්‍ර ධර්මයක් නැත්තේය. විසුද්ධිමාර්ගෙහිද ඒ ගැන කිසිවක් සටහන් කර නැත. අන්න්නටුවාාවකදය විස්තර කර නැත අලුත පැදිවූ කුළපුත්‍රයන් සතර සතිපට්ටාන භාවනාවහි යෙදවී යුතු බව වදාාරා තිබීමෙන් සිතන්නට ඇත්තේ පෙරබුද්ධකාලයේ හා එයට සමීප අතීත කාලයේහිත් විසූ භික්‍ෂූ වහන්සේලා සැමදනම සතර සතිපට්ඨානය භාවනා කරන හැටි දැන සිටින්නට ඇතය කියාය. හැම දෙනම දන්නා ප්‍රසිද්ධ කරුණු පොතපතර ඇතුළු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් නැත්ති නිසා අතීතයේදී සතර සතිපට්ඨාන භාවනාව කළයුතු ආකාරය ගැන විස්තරයක් පොතපතට ඇතුළු නොකලාවිය හැකිය. සතර සතිපට්ඨාන භාවනාව ගැන බුද්ධ දේශනාවහි නොයෙක් තැන්වල සඳහන් වන බැවින් ඒ භාවනාව කරන ක්‍රමය ගැන කලක්ම අප විමිසල් ලෙන්සි විසුවමු. ඒ ගැන දන්නා එකද යෝගාවචරයක් අපට මුණ නොගැසින පසුගිය කාලයේදී බුද්ධරක්්‍යත නැමැති වංග භික්ෂුවක් අප වෙත පැමිණ, අවිධර්මයෝ ගැන භාවනා පුහුණු කිරීම සඳහා බොරුමයට ගියේය. බුරුමෙහි සුප්‍රසිද්ධ කර්මස්ථාන ආචාර්වරයක වන මහාසී තෙරුන්වහන්සේ වෙත එලබ කමටහන් පුහුණු කළ ඒ වංක භික්‍ෂුව විසින් මහාසීතරුන්වහන්සේ විසින් බුරුම බසින් සම්පාදනය කරතිබූ විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොත අප වෙත එවන ලදී. එ අපිටු අටසීයක් පමණ ඇති විශාල ග්‍රන්ථයකි. ඒ විස්තර කර තිබුණේ සතර සතිපට්ඨාන භාවනාවය. එයින් අපි සතර සතිපට්ඨානයන් භාවනා කළයුතු හැටි දැනගතිමු. මහාසදරුන් වහන්සේගේ භාවනා පොතෙහි දක්වා ඇත්තේ දැනට ඇතමුන් විසින් අලුත් බුරුම භාවනාව යැයි නමකොට නින්දා කරන විවේචනය කරන වාදකරන. උදරමාන්සේ පිම්බීම හැකිලීම සිහිකිරීම මුල් කොට කරන භාවනාවය. ඒ පොත කියවීමේදී එහි දැක්වෙන උදරයේ පිින්බීම හැකිලීම් දෙක සිහිකරමින් විසීම ගැන තිබූ අනුශාසනය ගැන, අපටද විමති ඇතිවිය අන්කිසි පොතක එබඳු භාවනාවක් ගැන සඳහන් වී තිබුණා නොදුටු බැවින් ඒ දුටු සැටියේම නම් අපටද පිළිගත නොහැකි විය එහෙත් යමක් එකවරටම අතහැර නොදමා වැඩිදුරු විමසීම අපගේ සිරිතක් පූ බැවින් ඒ පොත අවසන් වනතුරුම කියවූයමු ඇතැම් ස්ථාන කීපවාරය බැගින්ද කියවා බැලුවම. පරීක්ෂාකාරීව පොත කියවා බැලූ පසු. පින්බීම් හැකිලීම් පිළිබඳ භාවනාව ගැන අපට ඇති වූ අප්‍රසන්න භාවය දුරුවිය. වැඩිදුරටත් විමසීම් වශයෙන් අපිද ඒ භාවනාව පුරුදු කළ බැලුවේමු. ඉන් පසු අපට අප දැන සිටින විදර්ශනා ක්‍රම අතුරෙන් ඉක්මනින් පල ලැබියහැකි හොඳම විදශනා ක්‍රමය මහාසීතරුන් වහන්සේගේ පොතේ දැක්වෙන ක්‍රමය බව අපට අවබෝධ විය. යුද්ධ දුර්භීක්ෂාදී අන්ත්‍රායන් නිසා අපරටේ බුදුසසුන වරින්වර පිරිහි ගියේය. ඒ නිසාම සතිපට්ඨාන භාවනා ක්‍රමයත් අපරටෙන් තුරන් වන්නට ඇත. මේ අපරටෙන් තුරන්වෝද බුරුමය ඇතැම් වනගත භික්ෂූන් වහන්සේලා අතර පැවතියේය එහෙත් ඒ ගැන ඒ රටේද ප්‍රසිද්ධියක් නොතිබිණ මේට හතලිස් වසරකට පෙර අපිදු බුරු මේේ අවරුදු ගණනක් විසුවමු එහෙත් ඒ කාලයේදී මේ භාවනාව ගැන අපට අසන්නට නොලැබිණ මේ භාවනාව ප්‍රසිද්ධියයට පැමිණේ බුද්ධ ජයන්ති කාලයේය බුද්ධජයන්ති කාලයේ සිද වූ දේ වලින් මේ භාවනාව ප්‍රසිද්ධයට පැමිණීම ඉතා උසස් කරුණක් හැටියට සැලකහ කිය. විවේචනය කිරීම ප්‍රයෝජනවත් කරුණකි යම් කිසිවක් විවේචනය කළ යුත්තේ ඒදය පිළිබඳ මනාදැනුමක් ඇතිකරගෙනය. නොදන්නදීගන කරන බොරු විවේචනවලින් ලොවට වන්නේ නපුරක්මය මහාසසි තෙරුන් වහන්සේ විසින් ප්‍රචාරය කර ඇති සතිපට්ටාන භාවනාව පිළිබඳ විවේචන ගණනක්ම අපට කියවන්නට ලැබුණ. ඒවායින් අපට පෙනීගයේ ඒවා මහාසී තෙරුන් වහන්සේගේ සතිපට්ඨාන භාවනාව ගැන කිසිවක් නොදැන කළ විවේචන බවය. බොහෝ දෙනකුන් මේ භාවනාව විවේචනය කරන්නේ ප්‍රාතිහාර පාන තැත්කරන ඇතැම් නූග උපාසකම්මලාගේ ඉරියව් බැලීමෙන් හා නූගත් උපාසකම්මලාගේ හා පිස්සන්ගේ කිවුම් අනුවය යමක් ගැන විවේචනය කරතහොත් කළ යුත්තේ එහි අග මුලවත් දැනගෙනය. ඇතෙමුන් මේ භාවනා විවේචනය කරන්නේ මේ මහාසීතරුන් විසින්ම උපදවාගත් අලුත් භාවනාවක් ලෙසය මහාසසි තෙරුන්ගේ භාවනාපොදහි කියාති බෙන්නේ අවුරුදු තිහක් පමණ කාලයක් මේ භාවනාව තමන් වෙතට පැමිණෙන අයට පුහුණු කරවා දීමෙන් ඒගැන මනාපලපුරුද්දක් ලබා ඇති ජේතවන සයිඩෝ නැමැති කමට්ඨානාආචාරය මහා ස්ථවීරතුමෙකු යටතේ හාර මසක් වෙසමින් මේ භාවනා ක්‍රමය මහාස ස්ථවීරන් විසින් පුහුණු කරගත් බවය කාරණය කලින් දැන සිටියානම් ඒ පින්වත්හු මෙ මහාසීතෙරුන්ගේ අලුත් භාවනාවක් යැයි නොකියනු ඇත. විවේචනය කිරීමේදී තමන් විවේචනය කරන කාරණයහි අගමුලවත් දැනගන්නට ඕනෑය කියන්නේ මෙබඳු වැරදි ඇති නොවීමටය. එක්තරා වූෘද ස්තවීරතුමෙකු විසින් මහාසි ස්ථවීරයන් විවේචනය කර තිබෙන්නේ බුරුම ස්තවීර යටත් පිරිසෙන් සමාධි ලක්ෂණයවත් නොදන්නා මොනම භාවනාවක්වත් හරියට නොදන්නා හිස් පුද්ගලයකු හැටියටය මානයෙන් ඉදිමී සිටින ඒ ස්තවීරතුමා මහාසි ස්තවීරයන් එසේ ප පහත් කොටස් කතා කරන නමුත් ඒ මහාසීනම් වූ බුරුම ස්තවීරතුමා පඩිවරයකු හැටියටත් ධර්මාචාරවරයකු හැටියටත් ග්‍රන්ථ කතෘූුවරයෙකු හැටියටත්. කම්මට්ඨාන ආචාරවරයෙකු හැටියටත්. ධර්ම දේශකයෙකු හැටියටත්. ලංකා, බුරුම දෙරටහිම බොහෝ දෙනෙකු විසින් ගරු කරනු ලබන්නෙකි. විවේචනය කරන සිංහල ස්තවීරතුමා, මහාසී ස්ථවිරතුමා මොකක්පත් නොදන්නෙකු බවට සාධක දෙකක් දක්වා තිබෙයි. ඉන් එකක් නම්, මෛත්‍රී භාවනාවෙන් ලැබෙන උපචාර සමාධිය ගැන මහාසීතෙරුන් වහන්සේ ඇසුවාම මෛත්‍රී භාවනාවගෙන පළපුරුද්දක් තමාට නැතෙඇයි මහාසී ස්තවීරැන් විසින් කියන ලද්ද යන්නේය. ඕනෑම ප්‍රශ්නයක් ඇසුවාම ඒ ගැන තමන්ට දැනුම නැතත් බොරු ඇද තමන්ගේ තත්ත්වය රැකගන්නට උත්සාහ කරන්න ෝ රටේ බොහෝය මහා සි තෙරුන්ගේ ඉහතකී පිළිතුරෙන්න අපට සිතාගන්නට ඇත්තේ ඒ ස්තවේරතුමා නොදන්නාදේ දන්නේෙකු ලෙස පෙනීසිටීම සඳහා බොරු නොකන තමා හරියටම දන්නා දෙයක් පමණක් කියන අවංක පුද්ගලයකු බවය. බොහෝ භාවනා ඇත්තේය ඒ හැමභාවනාවක්ම හැම දෙනාම නොකරති. ඒ ඒ පුද්ගලයා විසින් හරියට දන්නේ මා පුරදු පුහුණ කළ භාවනාගෙන පමණකි. මෛත්‍රී භාවනාව සාමාන්‍යයෙන් භාවනා කරන හැම දෙනා විසින්ම කරන භාවනාවකි. ඒ නිසා මෛත්‍රී භාවනාවත් මහාසීතෙරුන් වහන්සේ විසින් කරන්නට ඇතුවාට සැකයක් නැත. එහෙත් සතිපට්ටාන භාවනාව තමන්ගේ ප්‍රධාන කර්මස්ථානය හැටියට භාවිත කරන මහාසීතරන් වහන්සේ, ෛත්‍රී භාවනාවෙන් සමාධිය කිපදවය කෙනෙකු නොවියහැිය එබැවින් අසන පැනයට අවංකව පිළිතුර දෙන උන්වහන්සේ මෛත්‍රී සමාධියගෙන තමන්ට පුරුද්දක් නැතිබව පවසන්නට ඇත මේ කරුණ මහාසී තෙරුන් වහන්සේගේ තත්ත්ව පහත්කිරීමට ඉදිරිපත් කර ගැනීම අනුවනකමක් නොවන්නේද තවත් විवेචන පාටයක් මහාසී තෙරුන්ගේ භාවනා ක්‍රමයහි පිම්බීම හැකිලීම හැපීම, ඉඳීම, සිටීම යනාදී නොෙක් දේට සිත යැවීමක් ඇත. අර්මුණෙන් අරුණට සිතයවන භාවනාවකින් සමාධයක් නොල බේහැකිය. මෙබඳු භාවනාව උගන්වන බැවින් මහාස ස්තවීරයන් සමාධී ලක්ෂණය දැනුමෙහි පවා අසමාර්ථයකුලෙසු මේ අනුව සැලකිය හැකිය. මේ විවේචනය යනු මහාසි ස්තවේරයන් පහත්කොට දැක්වීමට හොසවාගෙන සිටින තවත් කරුණකි. මෙයින් පෙනෙන්නේ මහාසි ස්තවේරයන් නොව කොතෙක් භාවනා කලාය කියතත් මේ විවේචකයන් වහන්සේම සමාධි ලක්ෂණය නොදන්නාභාවය. සමාධිය ලැබීමට එකම අරමුණක්ම ගන්නේ සමත භාවනාව කරන්නවුන් විසින්ය. සමාධිය එකරමුණකින්ම ලැබියහැකි බොහෝ අරමුණුවලින් නොලැබිය හැක්කක් නොවේ විදර්ශනා යානිකයන්ට සමාධිය ලැබෙන්නේ නොයෙක් අරමුණුවලින් මය බොහෝ අරමුණුවලින් සමාධිය නොලැබිය හැකිය යන අදහස මේ විවේශකයාණන්ගේ මුලාවකි විදර්ශනා යානිිකයාගේ සමාධිය බුදුන්වහන්සේ විසින් වදාරා ඇත්තේ මෙසේය සගුත්ත්‍ර නිකාය චතුක්ක නිපාතයෙන්. මහනනි වඩනා ලද්ධා වූ නැවතනැවත වඩනා ලද්ධා වූ කිනම් සමාධයක් ආශ්්‍රවයන්ගේ ශ්‍රය පිණිස පවතීද. මහනනි මේ සස්නෙහි මහනතෙමේ මේ රූපය, මේ රූපයාගේ ඉපදීමය මේ රූපයාගේ නිරෝධේය, මේ වේදනාවය මේ වේදනාවගේ ඉපදීමය මේ වේදනාවේ නිරෝධය මේ සඥාවය මේ සඥාවගේ ඉපදීමය මේ සඥාවගේ නිරෝධය මේ සංස්කාරයෝය මේ සංස්කාරයන්ගේ ඉපදීමය මේ සංස්කාරයන්ගේ නිරෝධේය මේ විඤ්ඥානය මේ විඤ්ඥානයාගේ ඉපදීමය මේ විඤ්ඥානයාගේ නිරෝදේය कि පචුපාදාන ස්කන්දයන්ගේ ඉපදීම් බිදීම් දෙක බලමින් වෙසේද මානෙන වඩනාලද නැවතනැවත වඩනාලාද මේ සමාධි භාවනාව ආශ්්‍රවක්ෂය පිණිස පවතීය. අංගුත්්‍ර නිකාය චතුක්ක නිපාතෙන්. අරමුණු එකින් එකට සිත යවමින් කරන සමාධිභාවනාවක් ඇති බව මේ දේශනාවෙන් නොපිනේද. ඉහතකී දේශනාවෙන් දැක්පෙන්නේ විදර්ශකයාගේ සමාධිභාවනාවය මහාසී තෙරුන්වහන්සේ උගන්වන සමාධිභාවනාවත් මෙයමය උදරමාංශයේ පිම්බීම හැකිලීම සිහිකිරීම් වශයෙන් යෝගාවචරයක් කරන්නේ රූපහා ඒවායේ ඉපදීම් බිඳීම් බැලීමය. තමන්ගේ නොදනීමම පණ්ඩිතකම වශයෙන් ගෙන දතුුවන්ට ගැරහීම නුසිුදුසුය. මහාසි තෙරුන් වහන්සේ වනාහි බොහෝ දෙනෙකුන් විසින් අධිගම ලාබියකුල් ලෙස සලකන කෙනෙකි. එබඳු සැලකීමක් ඇතිවී තිබෙන්නේ ඒ තෙරුන්වහන්සේ වර්තමාන භික්‍ෂූ නතුරෙන් විශේෂයෙන් සිල්වත් ගුණවත් ස්තවීර නමක් වී සිටින නිසාය. අධිගම ලාභය කෙසේවුවත් ඒත්තෙරුන්වහන්සේ විශේෂයෙන් සිල්වත් ගුණවත් උගත් ස්තවීර නමක් ලෙස අපි දු පිළිගනිමු. එමඳ උසස් ගුණවත් පුද්ගලයෙකු මොකවත් නොදන්නා මෝඩයකු කොට පහත්කොට කතා කිරීම එසේ කරන තැනැත්තාටම නපුරක්වන කරුණක් බව සැලකිය යුතුය පුරිස්සහි ජාතස්ස කුටාරී ජායතය මुखේ යාය චින්ந்தති අත්තානං බාලෝ දුुබ්භාසිතං බනං යෝ නන්දියන් පසංසති තංවා නින්දති යෝ පසන්සිියෝ විචිනාති මුुखේන සෝකාලිං කාල එ සුකංන වින්දති. මේ භාවනාව පුරුදුකරවන බොරුමතෙරුන් වහන්සේලා පහත්කොට දැක්වීම සඳහා ඇතමුන් ඔසවාගෙන එන තවත් ආයු දෙයක් වෙයි. මේ බුදු දහමගෙන සෑහෙන දැනුමක් නැති ජනයා මුලාකිරීමට නම් ඉතාම හොඳාවියකි. එනම් සම්යක් සමාධී එපදවීමට හැකිවීමට සත්ව ගුණය ඇති කරන ආහාර ගෝමනාය මස්මාන් අනුභව කිරීමෙන් නැතිවන්නේ රජෝගුණ දෙකක්ය සත්වගුණේ ඇතිවන්නේ නැත ආහාර සම්බන්ධයෙන් පරිස්සම් නොවන මේ බුරුම භික්‍ෂූන්ට සම්යක් සමාධයක් තිබිය නොහැකිය යනු කොවුන් මහජනයාට දෙන්නට අදහස් කරන කරුණය සත්වගුණ, රජෝගුණ, තමෝගුණ යන මේවා ඇත්තේ හින්දි යෝග පොත්වලය මේවා ත්‍රිපිටකේහි සඳහන් නැත අටුවා ටීකාවලත් නැත අන් බෞද්ධ ග්‍රන්ථවලත් නැත සම්යක් සමාධිය වැඩීමට ගතයුතු ආහාර මේවාය නොගතියුතු ආහාර මේවාය කියා ආහාර පිළිබඳ විවේචනයක් බුදු දහ මෙහි නැත බදුන් වහන්සේ විසින් යෝගාවචරයන්ට වදාරා ඇත්තේ ආහාරෙහි පමණ දනගතයුතු බව පමණකි. බෝජනය මාතර්‍යතාව සේක සූත්‍රෙහි විස්තරකර තිබෙන්නේ මෙසේය කතංච මහානාම අ्यසාාවකෝ, බෝජනය මත්ත्यුහෝති, හිද මහානාම अ्यසාාවකෝ පටිසංකා යොනිසෝ ආහාරං ආහාරේති නේවදවාය න මදාය, නමණ්ඩනාය, න විභූසනාය යවදේව ඉමස්සකායස්ස ටිතියා යාපනාය විහින්සූපරතියා බ්‍රක්්මචරියාන ුද්ගහාය ඉතිපුරාණංච වේදනං පටිහංකාමී නවංච වේදනම් න උප්පාදෙස්සාමී යාතරාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝජාති. ඒවංකෝ මහානාම අරිය සාවකෝ භෝජනයේ මත්තන්යූ හෝති. මේ ආහාරය වලදින්නේ ක්‍රීඩා කළ හැකිවීම පිණිස නොවෙයි මද වඩනු පිණසත් නොවෙේ ශරීරය ලස්සන කර ගැනීමටත් නොවේය ඇග තරකර ගැනීමටත් නොවෙේය මේ වලදින්නේ මේ ශරීරය පවත්වා ගැනීම පිණිසය දිවි පවත්වා ගැනීම පිණිසය. නිරහාරත්වය නිසාාවන දුක්වේදනා වළකා ගැනීම පිණසය. මේ ආහාරය වැලදීමෙන් පරණ வேේදනාද නැතිකර ගනිමිය அලுත්වதනාத වලකාගනිමිය. මේ ආහාරයෙන් මාහට යැපියහැකි වන්නේය පමණට වැනදීමෙන් නිරවද්‍යතාාවේද වන්නේය සැපවිහරණේද ඇතිවන්නේය. යැයි, නුවනින් ආහාර වලදනතැනැත්තා භෝජනයහි පමණ දන්නේ වන්නේය යනු ඉහත දැක්වූ පාලිපාටේ අදහසය. දැහැමින් ලද කිනම් ආහාරයක් වුවද කියලද පරිදි නුවනින් සලකා වලදන භික්‍ෂුවට සමාධී ඇතිකර ගැනීමට කිසි බාධාවක් නොවන්නේය. යෝගාවච්චරයන්ගේ භෝජනය පිළිබඳව ැරයුත් මහතෘුන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. අල්ලං සුක්ਖංවා බුංජතෝ නබාල්හං සුබීතෝ සයා ඌනුදරෝ මිතාහරෝ සතෝබික්खු පරිබ්බජය චත්තාර පංච අලෝපේ අබුත්වා උදකම්පිවේ අලං පාසු විහාරාය පහිතත් අස්සබික්කුුණෝ සාරිබුත්ත තේරගාතා ගාථාවලින් දැක්වෙන්නේ යෝගාවචරයන් විසින් හොඳටම කුසපිරණතෙක් ආහාර නොගතයුතු බවත් බත්පිඩු හතරක් පහක් නොවලදා ඒ වෙනුවට පැන්පානය කළයුතු බවත්්‍යය.කිනම් ආහාරයකින් වුවත් හොඳටම බඩපුරවා ගැනීම යෝගාවචරයන්ට නුසුදුසය. බෞද්ධ පොතපතෙහි යෝගාවචරයන් පිළිබඳව ආහාර විවේචනයක් ඇත්තේ, ප්‍රාත්‍රී කාලයේ සොහොන්වල භාවනා කරන යෝගාවචරයන් ගැන පමණකි. අමනුෂ්‍යන් කැමතිවන තෙලින් පිසූ ආහාර පිටියෙන් පිසූ ආහාර මස්මාලු ආදිය සොහොන්වල භාවනා කරන්නවුන් විසින් නොගතයුතු බව විශුද්ධි මාර්ග ආදියහි කියාතිබේ. දෙවියන් අදහන හින්දු යෝගීහු මස්මාලු දෙවියන් නොකැමති ආහාරයක් යැයි සලකා ඒවායින් වැලකෙති බෞද්ධ යෝගියහු දෙවියන් අදහන්නෝ නොවෙති ධර්මයෙන් ලැබෙන තමාගේ සරීරයට අපත්්‍යය නොවන කවර ආහාරයක් වුවද බුද්ධාගමේ හැටියට භාවනා කරන තැනැත්තාට සුදුසුය සම්යයක් සමාධිය හා මිත්‍යා සමාධිය මහාසි තෙරුන් වහන්සේගේ භාවනා ක්‍රමයෙන් ලබන සමාධිය ඇතැම් හු මිත්‍යා සමාධියයක්යැයි පවසති. එසේ පවසන්නේ ඒ අය සම්යක් සමාධ මිත්‍යා සමාධී දෙක නොහදුුනන නිසාහෝ ඉරිෂියාව නිසාහෝ විය හැකිය. මිත්‍ය සමාධියයැයි කියනුයේ අකුසල චිත්‍යයන්හි යෙදන ලෝබ සහගත වූද දවේශ සහගත වූද මෝහසාගත වූද ඒ කාගගතා චෛතසිකේට. මහාසි තෙරුන් වහන්සේගේ ක්‍රමේට භාවනාකරණ පින්වතුන් උදරමාන්සේහි සිත පිහිටුවාගෙන ඒ භාවනාව කරන්නේ පළමුුව සීලෙහි පිහිටා රත්නත්‍රය වැඳ තමාගේ ජීවිතය බුදුන් වහන්සේට පූජා කොටය. බුදුරජාණන් වහන්සේ වදාළ මග, ගමන් කොට නිවන් ලැබීමේ අදහසිං්ය. රූපය පිරිසිඳදන්නා විදර්ශනා ඥානය ඇතිකර ගැනීම පිණිසය. සමාධිය හා සිහිනුවන දියුණු කිරීම පිණිසය. කාමච්ඡන්ධාදී නීවරණයන් කෙරෙන් තමාගේ සිත පිරිසුදු කිරීම පිණිසය. උදරමාංශය අරමුණු කරමින් භාවනා කරන යෝගාවචරයාගේ සමාධිය, මිත්‍යා සමාධයක් වන්නට නම් උදරමාන්සේ අරමුණු කරන ඒ සිත අකුසල චිත්තයක් විය යුතුය. මේ කියන සැටියට නම් කඳුබොඩ ආදී භාවනාමත් දැස්ථානවල භාවනා කරන අය භාවනා කරමියයි කියමින් අකුසල රැස්කරනවාවිය යුතුය. යම් කිසි සිතක් අකුසල් වන්නට නම් ලෝබයන් හෝ දවේශයෙන් හෝ මෝහයෙන් හෝ යුක්තවිය යුතුය. ඉහතකී පරිදි සීලයහි පිහිටා භාවනා කරන පින්මතුන්ගේ සිත ලෝබාදී යුක්තිවන සිතක්විය හැකි දැයි නුවනින් සලකා බැලිය යුතුය. ලෝබේන් තොර වූ ද්වේශ මෝහ මාන, දිට්ටි, ඉර්ෂයා ආදී අකුසලයන්ගෙන් තොර වූ ඒ යෝගාවචරයන්ගේ භාවනාචිත්තය අවර ආකාරයකින්වත් අකුසල් විය නොහැකිය. ආශ්වාස ප්‍රාශ්වාස දෙකහා කෙස්ලොම් ආදී සාරීරික කොට්ටාසයන් අරමුණු කරන භාවනා සිත් සම්යක් සමාධීන යුක්තවන කුසල් සිත්වේනම් උදරමාංශි අරමුණු කරන සිත් මිත්‍යා සමාධියෙන් යුක්ත වන අකුසල් සිත්වන්නට කිසිම කරුණක් නැත ුදරමාංශ්‍ය අරමුණු කරන සිත පමණක් ඇතැම් බවතුන්ට අකුසල් සිතක් හැටියට පෙනීම ඔවුන්ගේ ඉරිෂියාව නිසාම සිදුවන්නක් වියයුතුය. මහාසි තෙරන් වහන්සේගේ ක්‍රමයානුව භාවනා කිරීම මිත්‍යා සමාධී ප්‍රතිපදාවක්ම යැයිකීම කුසල අකුසලය වශයෙන් දැක්වීමකි කුසලය අකුසලයක්කොට දක්වා ලෝකයා මුලාකරවීම ඒ බවතුන්ට මෙලවදී කෙසේ වුවත් පරලවදී නම් නපුරක් වන කරුණකි. කැලේ තිබෙන කුණු පාරට ඇද දැමීම. එක්තරා ස්ථවීර නමකගේ භාවනා පොහුණු කරවීමට වශීකරණයකොත් යොදා ඇති බව කියති. ඒ තෙරුන් වහන්සේ, භාවනා කරවන පිරිස්වල දැඟලීම්, වෙව්ලීම්, අත්්‍යෙසවීම්, කෑගැසීම්, බිමැදවැටීම්, මුර්ජාවීම් ආදිය ඇති බවකුත් කියති වෙෙව්ලා අතු ඔසවා සමාධවීමක් ඇති බවකුත් කියති මහාසී තෙරුන් වහන්සේගේ භාවනා ක්‍රමයට ඒවායේ ඇති සම්බන්ධයක් නැත වෙවලන අත්තොස වන සමාධයක් ඇති බවක් මහාසීතෙරුන් වහන්සේගේ භාවනා පොතෙහි කියා නැත. මහාසීතෙරුන් වහන්සේගේ ක්‍රමය අනුව සතිපට්ඨාන භාවනාව පුරුදු කරන කඳුබොඩ තලගල ආදී භාවනා මධ්‍යස්ථානවල වෙව්ලා අතෝසවා සමාධවීමක් නැත මහාසි තෙරුණ වහන්සේගේ භාවනා ක්‍රමය පහත්කොට දැක්වීම සඳහා මේ අහක ඇති දේවල් ගෙනහැර දැක්වීම කැලේ තිබෙන කුණු පාරට ඇදදැමීම වැනි නොමනාක්‍රියාවකි මේවා ඉදිරිපත්කොට කතාකිරීම මහාසීතෙරුුණහන්සේගේ භාවනා ක්‍රමය ගැන මිනිසුන් කළකිරවීමට दෘෂ්ට චේතනාාවෙන්ම කරන වැඩක් යැයි සිතමු වශී කරනයක් ඇතයයි කියන තෙරුන් වහන්සේත් කරන්නේ මහජනයා සීල භාවනා දෙකෙහි යෙදවීමය ඇතෙමුන්ට එය මහා අමාරුවක් වී ඇතත් එයින් මහජනයාට වන අනර්ථයක් ඇති බවක් අපට නම් නොපෙනේ දහස් ගණන් ජනයා ඒ තෙරුන් වහන්සේගේ අනුශසනය පරිදි සීලභාවනා ව්‍යාපාරෙහි යෙදති ඒ නපුරක්වමන වැඩපිළිවෙලක් නම් මෙතරම් විශාල ජනකායක් ඉතා කැමැත්තෙන් ඒයට සම්බන්ධ නොවනු ඇත ඒ තෙරුන් වහන්සේ විසින් භාවනා කරවීමට වශීකරන බලයකුත් යොදාගෙන ඇතද නැතද කියා අපි නොදනිමු වශීකරන බලයකින් වුවද මහජනයා සුමඟට යනවානම් සීලෙහි පිහිටනවානම් මහජනයා ලවා භාවනා කරවනවා නම් එය නපුරක්ද වශී කරන බලයට අටත්වීසිල් රකීම භාවනාකිරීම පවක්ද භාවනා කරන්නවන්ට වන අපහසුකම් භාවනා කරන්නවුන්ට චිත්ත සමාධිය දියුණුවීමහිදී ශරීර දාහය දඩිය වැගරීම සදිස්ථානවල තදවේදනා ඇතිවීම එ වෙවුලන්න හෝ පැත්දනවීම දිකටුවලින් අනින්නක්මින් දැනීම කුඩා සතුන් ශරීරය ඇවිඳන්නාක්මින් දැනීම. යනාදි උපද්‍රව ඇතිවන බාව මහාසී තෙරුුණ වහන්සේගේ භාවනා පොතෙහි කියාති බෙයි. නියම භාවනාව කිසි කලදරයක් නැති සැපදායක වැඩක්ය මහාසීතෙරුණ වහන්සේගේ භාවනාක්‍රමය වැරදි එකක් නිසා ඒ උපද්‍රව ඇතිවෙනවාය යැයි කියාද ඒ භාවනා ක්‍රමයට සමහරුන් දොස් දක්වති එය ඉරිෂයා පාර්ශව කියන්නක් නොවනවා නම් ඒ පින්වතුන් විසින් කවදාවත් හරියට භාවනාවක් කර නැති නිසා කියන දෙයකි හරියට භාවනාවක් කර ඇති නම් එයින් බොහෝ ශාරීරික දුක්වේදනා ඇතිවන බව දන්නවා ඇති භාවනා කරමිය කියයාා මදවේලාවක් සියලු සත්වය නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියාහෝ අත්ති මස්මින් කායේ කේසා ලෝම නखा දන්තා යනාදිය කීවාට හෝ ආශවාස ප්‍රාශ්වාසසිහිකලාට හෝ භාවනාවේ අමාරුකම් දැනෙන්නේ නැත භාවනාවෙන් සාරීරික වේදනා ඇතිවන බව දැනෙන්නට නම් බද්ධපාර්ියංකයෙන් හිඳ සරීරයේ නිශ්චලකොට තබාගෙන පැයක් දෙකක් කමානුකූලව භාවනාවේ යෙදී යුතුය තයි දෙකතුනක් නිශ්චලවහිද භාවනාවෙහි යෙදි හැකි තත්ත්වයට සරීරය සකස්කර ගැනීම එතරම් පහසු වැඩක් නොවෙයි සමහරුන්ට දිවිහිමියෙන් උත්සහකොටත් ඒ තත්ත්වයට පැමිණෙන්නට නොලැබෙයි. මහාසී තෙරුන් වහන්සේගේ ක්‍රමයානුව භාවනා කරවන තැනකදී නම් බොහෝ දෙනාට දින ගණණකදී ඒ තත්ත්වයට පැමිණිය හැකිවෙයි ඒ තත්ත්වයට ඉක්මණින් පැමිණෙන්නට ලැබෙන්නේ දුක්විඳීමට පසුබට නොවන දෛරවත් අයට පමණකි ඇතැම් පින්වතුන් කියන පරිදි භාවනාව සැප ඇති ලෙහෙසි වැඩක්නම් හැම දෙනාම එය කරනු ඇත. අරියට කරතොහොත් භාවනාවහි යෙදීම තරම් අමාරු වැඩක්තාව නැති තරම්ය. භාවනාව කළයුතු අයුරු බුදුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ මෙසේය. අප්පටිවානී සුදාහං භික්කවේ පදහාමී තචෝච නහාරூජ අට්ටීච අවස්සිසතු சරීර උපස්සසුතු මංසලෝහිතං யන්තங පුரிසතාමේන புரிස விரியන புரிස පරக்கමන පත්த்தබං න தං அපාපුනින්තුවා விரியස සන්තානං භවිසතීදී தස්සමහං விික්க்கவேේ. අපමාදාදි ගතා බෝධී අපමාදාදි ගතෝ අනුත්තරෝ යෝගக்கේමෝ තුुම්හේ චේපි බික්හவே අපපටිவாනං පදහියාත කාමංතචෝච නහාරෝච අටීච අවස්සස්තු ශරීර උපස්සතු මංසලෝහිතං යතං පුරිසතාමේන புரிස විරේන පුரிස පරක්க்கමන පත්හ්බං, නතං, අපාපුනිත්වා, විරියස්ස සන්තාානං වවිස්සතීති. අංගුත්‍ර නිකායි දුක නිපාතයෙන්. තේරුම මහනිනි සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරිවේවා. ලේමස් වියලී යතුත් වියලීයාවා. යමකුට පුරුෂ බලයෙන් පුරුෂ වීරයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් ප යුතුදයට නොපැමිණ වීරකිරීමහි නැවතීමක් නොවන්නේය යැයි සලකා නොනවත්වා වීරය කරමි. මහනිනි එසේ වීර කරන මාවිසින් අප්‍රමාදයෙන් සතර මාර්ගඥානය හා සර්වච්‍යතා ඥානය අධිගමනය කරන ලද්දේය. ඒ අප්‍රමාදයෙන් උත්තම නිර්වාණය අධිගමනය කරන ලද්දේය අහනෙන තෙපිද සමත් නහරත් ඇටත් ඉතිරිවෙතොත් ඉතිරිවේවා ලේමස් වලී අතොත් වියලීයාවා. පුරුෂ බලයෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණියයුත්තුද එයට නොපැමිණ වීරයාගේ නැවත්මක් නොවේයැයි සලකා නොනවත්වාම වීරය කරවු යනු එහිතේරුමයි. භාවනා කිරීම හෙවත් සමාධිය වැඩීම ඇතමන් කියන පරිදි සනීප ඇති ලෙහෙසි වැඩක් නම් බුදුන් වහන්සේ විසින් එසේ වධාරණ සේක්ද උන්වහන්සේ විසින් එසේ වදාරා ඇත්තේ හරියට භාවනාවේ යෙදතහොත් ය සරීරයේ දාහය හටගෙන ලේමස් වියලී යන තරමේ දෂ්කර වැඩක් වන බැවිනි භාවනාවට විරෝධය පළකරන මේ ආයශ්මතුන් වහන්සේලා භාවනා කර නැතත් පොතපතවත් සෑහැන තරමට භාවිත කර තිබෙනවා නම් භාවනාවේ අමාරුකම් දැනගන්නවා ඇත මහලොකුවට රටට අනුශසනයට ඉදිරිපත් වන්නේ එසේත් නැතිවය. මහාසී තෙරුන් වහන්සේගේ සතිපට්ටාන භාවනාක්‍රමය විදර්ශනා භාවනා ක්‍රමයකි සමත භාවනාවටද වඩා විදර්ශනා භාවනාව බොහෝ අපහසුකම් ඇතියකි. ඒ බව මහාසච්චක සූත්‍ර අටුවාවෙෙහි දක්වා ඇත්තේ මෙසේය. විපස්සනං පට්ට පෙත්වා නිසීනස්ස හි අදධානයේ. ගච්චන්තයේ ගච්චන්තේ තත්ත තත්ත අග්ගි උට්ටානං වියහෝතී. කච්චහි සේදා මුංචන්තී මත්තකතෝ උසුම වට්ටි උට්ටානං වියහෝතිී චිත්තං හං්‍යති විහ්‍යති විප්ප නන්දති. මේ අටවා පාටයෙන් දැක්වෙන්නේ විදර්ශනාවහි යෙදී වාඩිවී ඉන්නා තැනැත්තා හට කල් යත්යත්ම සරීරයේ ඒ ඒ තැන් ගිනිගන්නාක් මෙෙන් වන බවත් කිහිලිවලින් දහඩිය ගලන්නට වන බවත් හිස මුදුනෙන් හුමාලය නගින්නාක් මෙෙන් වන බවත් යෝගාවචරයාගේ සිත වෙහෙසට පත්වන බවත් සැලෙන්නට පටන් ගන්නා බවත්ය. මේ ගැන මජ්ජමනිකායේ දවදහ විතක්ක සූත්‍ර අටුවාවේද මෙසේ කියා තිබෙයි. යස්සහි සමාධිතරුණෝ විපස්සනාපී තස්ස විපස්සනං පට්ට පෙත්වා අතිචිරන් නිසින්නස්ස කායෝ කියළමති අනේතා අග්ගි විය උට්ටහති, කච්චහි සේදා මුං්චන්ති. මත්ත කතෝ උසුම වට්ටි විය උට්ටහති චිත්තං හං්‍යති විහං්‍යති විප්පනන්දති. මේ පාටෙන් දැක්වවෙන්නේද සමාධිය හා විදර්ශනාව නොමේරු අවස්ථාවහි යෝගාවචරයන්ට ඉහතකිී උවදුරු ඇතිවන බවය. සමාධිය ලබන්නට උත්සාහ කරන්න උුන්ට ඇතිවෙනවා යැයි මහාසිතරුන් වහන්සේ භාවනා පොතෙහි දක්වා ඇති නොයෙක් දුක්වේදනා ඉපදීම ආදී ලක්ෂණ බුදුදහමහි කොතනවත් ප්‍රකාශවී නැතයැයි ඇතමුන් කියති. මේ භාවනා විරෝධීහු මහලොකු දෙයක් කොට පවසති. මෙයත් ඒ ආයුශුක්මතුන් වහන්සේලාගේ මෝඩ කතාවකි. යමක් වන්නට ඒ දේ වෙනවාය කියා තතාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්න්නට ඕනෑ නැත. බුදුන්වහන්සේ වදාරා ඇතත් නැතත් වෙනදේ වෙනහැටියට වන්නේය. නොවනදේ නොවන්නේය. මහාසසි තෙරුන් වහන්සේගේ පොතෙහි ඒවා කියා තිබෙන්නේ අත්තැකීම් අනුවය. පසාලි වසක් මුරුල්ලේ බුදුන් වහන්සේ දේශනය කළ ධර්ම සියල්ල දත් කෙනෙක් ලෝකෙහි නැත. අද තිබෙන පිටකත්‍රයට උන්වහන්සේ දේශිද ධර්මවලින් දහසිෙන් පංගුවකදු දසදහසින් පංගුවකදු ඇතුළත් වී නැත. බුද්ධානංහි බත්තානු මෝදනා කාලේපී තෝකං වඩ්ඩෙත්වා අනුමෝදේනන්තානං දේශනා දීග මජ්ජිව නිකාය පමානා හෝතී පච්චාබත්තං පනසම් පත්තං පරිසාය දම්මං දේශෙන්තානං දේශනා සංයුක්ත අංගුත්තරක දේ මහානිකාය පමාණාව හෝතී යනුවෙන් මදක් දික්කොට දේශනය කරන බුදුන් වහන්සේගේ බුත්ධනු මෝදනාවක් දීගනිකාය මජ්‍යම දෙනිකාය තරම් වන බවත් සවස්කාලයේ පැමිණෙන පිරිසට කරන ධර්මදේශනාව සයුක්ත අංගුත්ත්‍ර නිකාය දෙක තරම් වන බවත් අත්තසාලිනනි අටුවාවෙෙහි කියා තිබේ මේ නයෙන් බලන කල දැනට ඇති සම්පූර්ණ සූත්‍රපිටකය බුදුරජාණන් වහන්සේ විසින් එක්දවස්කදී දෙසන ධර්මය තරම්වත් නොවන බව දතහැකිය. බුදුන් වහන්සේ වදාළ ධර්මවලින් ලක්්ෂයෙන් පංගුවකවත් නොදැන අසවල්දේ බුදුන් වහන්සේ නොවදාළ හැ කියන්නට ඉදිරිපත්වීම කොතරම් අනුවනකමක්ද අප විසින් සම්බාතිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්තයේෙහි දැක්වෙන කරුණුවාගේයක් සම්බන්ධයනුත් එක්තරා ආයශ්මතුන් වහන්සේ නමක් මෙබඳුම ප්‍රකාශනයක් කරතිබුණා දුටිමු. ඒ ආයශ්මතුන් වහන්සේට දෙන පිළිතුරත් මෙයමය